කම්කරුවා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර මෙතුමා ඉදිරිපත් කළා යෝජනාවක්. ඊතර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දික් කරා. ඔවුන් ඊතර සිට උපයන මුදල් බැංකු ගිණුම් හරහා ශ්‍රී ලංකාවට පේෂණය කළා තිබෙනවා නම් ඒ පේෂණය කළ වටිනාකමෙන් කොටසකින් Tamanට අවශ්‍ය කරන විද්‍යුත් වාහනයක් ආනයනය කරන්න බලපත්‍රයක් ලබා දෙනවා. මේ තුලින් පසුගිය කාලයේ විශාල වශයෙන් විදේශ විනිමය පේෂණ ප්‍රමාණය ඉහළ යාම කෙරෙහි අදාළ වෙච්ච එක තීරණයක් තමයි මෙම තීරණය. මොකද එය විශාල වාසියක් මේ දිනවල වාහන ආනයනය කිරීම තහනම් කරලා තියෙන ලංකාව ඇති වෙලා තිබෙන දෙවන්ත ගෙවුම් ශේෂ අර්බුදය තුල. ඒ නිසා විදේශයන්නි දුක් මහන්සියෙන් උපයාගත් ධනය Taman විසින් නිල මාර්ග වලින් බැංකු ගිණුමට එවලා තියෙනවා නම් ඒ උප ප්‍රමාණය පදනම් කරගෙන විදුලි මෝටර් වාහනයක් ආනයනය කරන්න බලපත්‍රයක් ලබා දෙනවා. මේ බලපත්‍රය ලබා දීමේ කාල සීමාව 2023 සැප්තැම්බර් 15 වෙනිදා දක්වා දික් කරලා තියෙනවා. ඒ නිසා විදේශයන්නි සේවානියුක්ත ශ්‍රී ලාංකිකයන්ට තව මාස 3-4ක කාලයක් ලැබෙනවා. සැප්තැම්බර් 15 වෙනිදා වෙනතෙක් මේ මුදල් පේෂණය කළොත් බැංකු ගිණුම් හරහා සැප්තැම්බර් 15 වෙනිදා වෙනතෙක් පේෂණය කරන මුදල් වලට විදේශීය විදුලි වාහනයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රය ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එනිසා කැබිනට් බණ්ඩය මේ තව සැප්තැම්බර් 15 වෙනිදා දක්වා විදේශයන්නි රැකියාවන් නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය